Sakila Pratanaka na oyala seluma denata iting ada video eka godak lassana video ekak iting walata godak wedagath ei kiyala hitena video ekak mama ada video eken ogulanta kiyala denna balaporuthu wenne lassana lassana layer cut ekak taniyen karaganne kohomada saha ei cut ekak karata passe api kohomada lassanata ape hair ekak set karaganne kiyala mokada taniyama layer ekak karaganna hungak aya dannne naha iting e wagema lassanata hair ekak set karaganna dannet naha iting විශේෂ උත්සව අවස්ථාවකදී ඔයාට සැලොන් එකකට යන්නේ නැතුවම මේ විදිහට ලස්සනට හැදෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි හැමෝම කැමති හැමදාම එක වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් වෙන්න. ඉතින් මමත් හිතුවා මගේ කොණ්ඩේ චුට්ටක් වෙනස් කරන්න. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ කොණ්ඩේ long layer එකක් කපා ගන්න. ඉතින් ඕගොල්ලෝ long layer එකක් කපා ගන්න කලින් මුලින් හොඳට කොණ්ඩේ පීරලා මේ විදියට ගැට ගැසලා තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරගන්න ඕන. හොඳට කොණ්ඩේ පීරලා ඉවර වෙලා මේ විදියට කොණ්ඩේ ඉස්සරහට අරගෙන පීරන්න ඕන සම්පූර්ණ කොණ්ඩෙම. ඉතින් තනියෙන් layer එකක් කපනකොට මේ විදියට කැපුවම ඔයාලට ගොඩාක් ලේසි. ඉතින් කොණ්ඩේ දිග නම් එහෙම නැත්නම් long layer එකක් කපා ගන්න ආසනම් මේ ක්‍රමය වඩාත් සුදුසුයි සහ වඩාත් පහසුයි කියලා මම හිතනවා. ඉතින් මුලින්ම අපි මේ විදියට සම්පූර්ණ කොණ්ඩෙම අපේ නළල ගාවට අරගෙන වූල් බෑන්ඩ් එකක් දාලා හොඳට මේක තද කරගන්න ඕන. හැබැයි කොහෙන්වත් ඇදකුද තියෙන්න බෑ. හොඳටම පීරලා නළල ගාවට ගන්න. එහෙම නැත්නම් අපේ ලේයර් එක ලස්සනට එන්නේ නැහැ. ඊට පස්සේ මම නළල ගාවට අරගෙන මේ විදියට තදට වූල් බෑන්ඩ් එකක් දාලා මට කපන්න ඕන ස්ථානයෙන් මම මේ විදියට ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරනවා වතුර. මොකද වේලිච්ච කොණ්ඩයක් කපන එක ටිකක් අපහසුයි, ඇද වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වඩාත් පහසු වෙන්න මම වතුර ස්ප්‍රේ කළා. මට අවශ්‍ය ස්ථානයේ මම තව වූල් බෑන්ඩ් එකක් දානවා. දාලා ඉවරලා මම මෙන්න මේ විදියට එතනින් කොණ්ඩේ කපලා ඉවත් කර ගන්නවා. ඔයාලට පැහැදිලි ඇති. එතන ඒ වූල් බෑන්ඩ් එක ළඟින්ම කොණ්ඩේ කපලා මම ඉවත් කර ගන්නවා. ඉතින් ඔන්න මම පළවෙනි ලේයර් එක කපා ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මම පළවෙනි ලේයර් එක කපා ගත්තා. ඉතින් මගේ කොණ්ඩේ දිගට තිබිච්ච නිසා මට තව ටිකක් කොට කරන්න ලෝභයි. ඉතින් ඒ නිසා මම අන්තිම මගේ දිගම කොටස ඒ විදිහට මම කපලා ඉවත් කර ගන්නවා. ඊළඟට අපි දෙවනි ලේයර් එක තමයි මේ කපා ගන්න සූදානම් වෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට ඉතාමත් පහසුයි මේ විදිහට දෙවනි ලේයර් එක කපා ගන්න. ඉතින් හරි සමානව අපි කොණ්ඩේ මේ විදිහට අපි කලින් කපාගත්ත කොටසක් ඉවත් කරලා කන පහලින් අපි ඉතිරි ටික නැවත අපි ඉස්මුදුන ගාවට අරගෙන, එහෙම නැත්නම් අපේ නළල ගාවට අරගෙන මේ විදිහට නැවතත් වූල් බෑන්ඩ් එකක් දා ගන්නවා. දැන් අපි දෙවෙනි ලේයර් එක කපා ගන්න යන්නේ. දෙවෙනි ලේයර් එක අපි පළවෙනියට කපපු ලේයර් එකට වඩා ටිකක් කොට වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම නැවත වූල් බෑන්ඩ් එක දානවා පළවෙනි ලේයර් එකට වැඩිය චුට්ටක් කොටට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති නැවත වතුර ස්ප්‍රේ කළා මම ඒ කොටස මේ විදියට කපා ගන්නවා. ඉතින් හරිම පහසුයි මේ ලේයර් එක ඔයගොල්ලන්ට කපා ගන්න. දැන් අපි ලේයර් දෙකක් කපලා තියෙන්නේ. ඉතින් දැන් අපි තුන්වෙනි ලේයර් එක කපනවා. ඊට වඩා චුට්ටක් උඩින්. ඒ කියන්නේ අපි ලේයර් දෙකක් කපුවට වඩා පොඩ්ඩක් උඩින් නැවත අපි කොණ්ඩේ නළලට අරගන්නවා. ඉතින් ඒ ලේයර් එක මම කනගාවෙන් කන පිටිපස්සෙන් තමයි ගන්නෙ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ විදිහට කන පිටිපස්සෙන් ඒ ලේයර් එක අපි ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හරි කෙලින් ඒ ලේයර් එක ගන්න.
පෙර පරිදිම මං හොඳින් පීරලා නළල ගාවට කොණ්ඩේ කොටස අරගෙන එතනින් වූල් බෑන්ඩ් එකක් දාලා දැන් අපි තුන්වෙනි ලේයර් එක කපන්නේ අපි කලින් කපපු ලේයර් දෙකටම වැඩිය ඊළඟ ලේයර් එක ටිකක් කොට කළා අපි මේ විදියට කපනවා ඉතින් දැන් ඔයාලට ලොකු වෙනසක් පේනවා ඇති ලේයර් කට් එකේ ඔයාලට ඔයාලට කැමති නම් ඔතනින් නවතින්න පුළුවන් එහෙම නැත්නම් මම හතරවෙනි ලේයර් එක තමයි මේ විදියට කපා ගන්නේ ඒ ටික මම ඉස්මුදුනේම කොටස එහෙම නැත්නම් අපේ ක්‍රවුන් ලයින් එක කියන කොටස අරගෙන මම ඒ කොටස මෙන්න මේ විදියට කලින් වගේම නළල ගාවට කොණ්ඩේ අරගෙන එතනින් වූල් බෑන්ඩ් එක දාලා අර කොටස් කීපයටම වඩා ටිකක් අඩුවෙන් මම ඒ කොටස කපා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට ගොඩක් පැහැදිලි කියලා මේ මම ලොง ලේයර් එක කපන විදිය. ඔයාලා බ්ලීචින් කළා එහෙම නැත්නම් රීබොන්ඩින් එකක් කළා එහෙම නැත්නම් කර්ලි එකක් කළා වගේ මේ මොන දේ කරලා හරි ඔයාලගේ කොණ්ඩේ කලින් තිබිච්ච නිරෝගීකම නැත්තම් ඔයාලට පුළුවන් නැවත ඔයගොල්ලන්ගේ කොණ්ඩේ කපලා වවා ගන්න. ඉතින් මමත් මේ ලේයර් එක කරලා වෙනස් කරන්න හිතුවේ කොණ්ඩේ නැවත මගේ කොණ්ඩේ යථා තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය නිසා. ඉතින් දැන් මම මගේ කොණ්ඩේ ලේයර් හතරකට කපලා ඉවරයි. දැන් මම ඉස්සරහ කොටස තමයි මේ විදියට කපා ගන්න හදන්නේ. ඉතින් මම මේ විදියට ක්‍රවුන් ලයින් එක එහෙම නැත්තම් ear to ear ලයින් එකේ මෙන්න මේ විදියට කෙස් ටික පීරගෙන ඒ කොටස මම ලයින් එකට කපා ගන්න හදන්නේ මෙන්න මේ විදියට ඇඟිලි දෙක හැඩ කළා ඉවර වෙලා අපි මේ විදියට කපා ගන්න ඕන. ඉතින් එතකොට දෙපැත්තේ කොණ්ඩේ ලස්සනට පිළිවෙලට අපිට සකසා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදියටම මම අනිත් පැත්තත් කපා ගන්නවා ඒ ආකාරයෙන්ම. ඉතින් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් මම ලේයර් එක කපලා අවසానයි. ඉතින් අවසాన වුණාට පස්සේ ඔයාලට කැමති විදියට ඔයාලා කොණ්ඩි පීරන පැත්තකට පීරලා ඔයාලට කොණ්ඩේ සකස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සෙට් කරගන්න පුළුවන්. දැන් මම හෙයා සෙටින් එක කරගන්න හදන්නේ. ඒ කියන්නේ කොණ්ඩේ මම දැන් කපලා ඉවර වුණාම මම කොණ්ඩේ සෙට් කරගන්නවා. ඉතින් සෙට් කර ගැනීම ඉතාමත්ම වැදගත් ලේයර් එකකදී. මොකද ඒ ලේයර් එකේ ලස්සන අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට සෙට් කරාම. මම අද මගේ හෙයා එක සෙට් කරගන්නේ අයන් එක ආධාරයෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති මම උඩ ටික ස්ට්‍රේට් විදියට අරගෙන යට ටික කර්ල් කරනවා අයන් එකෙන්. ලේයර් කට් එකක ලස්සන ගොඩක් කලාවට පේන්නේ මෙන්න මේ විදියට යට කොටසේ යම් කිසි කර්ලි ගතයක් තියෙනකොට. ඉතින් ඔගලොන්ට නැවත බලා ගන්න පුළුවන් මේ විදියට අයන් කරගෙන ඇවිල්ලා ඔයාලා කැමති තැනකදී මෙන්න මේ විදියට අයන් එක රවුන්ඩ් කරලා හිසගෙස් ඇදලා ගන්න ඕනේ. ඉතින් එතකොට කොණ්ඩේ කර්ල් කරගන්න පුළුවන් අයන් එකෙන්ම. සාමාන්‍යයෙන් අපි මේ විදිහට හෙයා සිටින් එකක් කරගත්තට පස්සේ ඊළඟට අපි නාන දවස එනකම්ම මේක හරි ලස්සනට පවත්වා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් පාසුවෙන් බ්ලෝ ඩ්‍රයර් එකක් කරගන්නවට වැඩිය තමන්ට තනියෙන් කරගන්නකොට අයන් එක භාවිතා කරන එක. මොකද අයන් එකෙන් හරිම පහසුවෙන් අපිට කොණ්ඩේ අයන් කරලා එහෙම නැත්තම් මේ විදිහට උඩ ටික ස්ට්‍රේට් ලුක් එකක් ගන්නත් යට ටික කර්ලි ලුක් එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හෙයා එක සෙට් කරගත්තම හරිම ලස්සනයි. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට නිලියන් මේ විදිහට හෙයා එක සෙට් කරගන්නවා. මේ ආකාරයට ලේයර් කරලා ඊට පස්සේ මේ විදිහට හෙයා එක සෙට් කරගන්නවා. ඉතින් එතකොට හරිම ලස්සනයි. ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ විදිහට හෙයා එක සෙට් කරගන්න ලේයර් එකක් කපාගෙන ඉවර වෙලා.
මෙතනදී මම තවත් වැදගත් කාරණයක් කියන්න ඕන. ඒ තමයි හෙයා එක සෙට් කරගන්න අපි ගන්න අයන් එක හොඳ බ්‍රෑන්ඩඩ් අයන් එකක් වෙන්න ඕන. හොඳින් රත් වෙන අයන් එකක් වෙන්න ඕන. මොකද එතකොට ඉතාමත්ම පහසුවෙන් අපිට හෙයා සෙටින් එක වැඩි වේලාවක් යන්නේ නැතුව කරගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අපි රීබොන්ඩින් කළා තිබ්බත් අපිට අයන් එකෙන් කර්ල් එක ලස්සනට ගන්න පුළුවන්. ඉතින් ඒක හරීම වැදගත් අයන් එක ඕගොල්ලෝ භාවිතා කරන ඉතාමත් හොඳ බ්‍රෑන්ඩ් එකක හොඳ අයන් එකක් ගන්න. ඉතින් මම මේ භාවිතා කරන අයන් එක සම්බන්ධව සියලු තොරතුරු මම තිසු බ්ලොග්ස් එකේ දැම්ම මේ අයන් එක සම්බන්ධ විස්තර සහ මිල ගණන් කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් බලපු නැති කෙනෙක්ට මගේ අනිත් චැනල් එක තිසු බ්ලොග්ස් ඒකට ගිහිල්ලා මේ අයන් එක සම්බන්ධව මම කරපු වීඩියෝ එක බලන්න. ගොඩක් දෙනෙක් අහන අනෙක් කාරණය තමයි මේ විදිහට නිකන් කොණ්ඩේ අයන් කරනකොට හෙයා එක ඩැමේජ් එකක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා. නිතර අයන් කිරීම මම අනුමත කරන්නේ නැහැ. නමුත් හදිස්සියකට ඕගොල්ලෝ යම්කිසි උත්සවයකට සහභාගී වෙනවා නම් එහෙම නැත්නම් එලිපහලියට යන ලස්සනට කොණ්ඩේ සකසා ගන්න අවශ්‍ය නම් මේ විදිහේ හෙයා සෙටින් එකක් කරගත්තට කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක කරන්න කලින් ඕගොල්ලෝ හොඳට කොණ්ඩේට ඇලෝවේරා ජෙල් හරි එහෙම නැත්නම් ලීව් ඔන් කන්ඩිෂනර් එකක් හරි එහෙමත් නැත්තං ආගන් ඔයිල් වගේ හොඳ සුදුසු ඔයිල් එකක් භාවිතා කරනවා නම් ඉතාමත් වැදගත්. මම හිතනවා මේ විදිහට අයන් එකෙන් කොණ්ඩේ සෙට් කරගන්න විදිහ ඔයගොල්ලන්ට දැන් වඩාත් පැහැදිලිව පේනවා ඇති. මුලින්ම උඩ ටික හොඳට අයන් කරන්න, යට ටික ගොඩක් අයන් කරන්න යන්න එපා. එහෙම වුණොත් අපිට කර්ල් කරගන්න අපහසුයි. මේ විදිහට අයන් එක කරකවන්න. ඉතින් එතකොට ලස්සනට කර්ල් එක හදාගන්න පුළුවන්. දැන් මම ඒ පැත්ත සකසාගෙන අවසානයි ඒ පැත්තේ හෙයා එක සෙට් කරගෙන තියෙන්නේ. මම දැන් අනිත් පැත්තත් ඒ හා සමානවම හෙයා එක සෙට් කරගන්නවා. ඉතින් ගොඩාක් දිග කොණ්ඩයක් නම් මේක තනියෙන් කරන්න අපහසු වෙයි. සාමාන්‍යයෙන් හොඳ පහසුවට කරගන්න අවශ්‍ය නම් කොණ්ඩේ ටිකක් පොට වුණොත් ගොඩක් ලේසි. නමුත් ඉතින් දිග කොණ්ඩයකට කෙනෙක්ට කියලා මේ විදිහට කරගත්තම ගොඩාක් ලස්සනයි. ඉතින් දැන් මම සෙට් කරගත්ත කොණ්ඩය මට දැන් කරන්න තියෙන්නේ මේ කර්ල් එක රැකගන්න කරන්න අවශ්‍ය දේවල්. මොකද ටික වෙලාවක් යද්දි මේ කර්ල් එක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් දිගට මේ කර්ල් එක රඳා පවත්වා ගන්න නම් අපි ආෆ්ටර් කෙයා එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කර්ල් එක රඳා පවත්ව ගන්න, එහෙම නැත්නම් ඔයගොල්ලෝ ෆන්ක්ෂන් එකකට යනවා නම් වැඩි දවසක් මේක තියාගන්න අවශ්‍ය නම් අවසානයේදී අපි හෙයා එක සෙට් කරලා ඉවර වෙලා මෙන්න මේ විදියට ඊට පස්සේ අපි ඒකට ආෆ්ටර් කෙයා එකක් කරන්න අවශ්‍යයි. මම දැන් කර්ල් කරගත්ත එහෙම නැත්නම් මම සෙට් කරගත්ත මගේ හෙයා එකට මම මූස් ටිකක් ආලේප කරනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි කර්ල් එකක් කරාට පස්සේ ඒ කර්ල් එක රඳා පවත්ව ගන්න, එහෙම නැත්නම් ඒ කර්ල් එකේ ලස්සන තියාගන්න අපි ගොඩක් වෙලාවට මූස් පාවිච්චි කරනවා. ඉතින් මූස් ආලේප කරන්නේ මෙන්න මේ විදියට. අපි කොණ්ඩේ ක්‍රන්ච් කරන්න ඕනේ, එහෙම නැත්නම් කොණ්ඩේ මිරිකන්න ඕනේ. ඒ කර්ල් එක හොඳට මිරිකන්න ඕන මූස් ගාලා. ඉතින් එතකොට ලස්සනට අපේ කර්ල් එක නැවත අපි හෙයා එක වොෂ් කරනකම්, එහෙම නැත්නම් ඔළුව සෝදනකම්ම මේ කර්ල් එක වෙනස් නොවී ඒ විදියටම තියෙනවා. මූස් කළාට පස්සේ තවත් ලස්සනට තියෙනවා නම් හෙයාර් ස්ප්‍රේ ටිකකුත් ඔයාලට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් මේක ෆන්ක්ෂන් එකකට යනකොට ගොඩාක් ලස්සනයි. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. තනියම ලේයර් කට් එකක් කරගෙන ඉවරලා ලස්සනට මේ විදිහට හෙයා එක සෙට් කරගන්න. එහෙමනම් ඉතින් තවත් වැදගත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් ඉතින් ඔයාලට පුළුවන් මගේ සියලුම මාධ්‍ය වලින් මාව සම්බන්ධ කරගන්න. ඒ වගේම ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් පුළුවන්. එහෙමනම් ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝවකින් හමු වෙන්න. Thank you.